ෝ අදරණීය දුපතේ ඔබේ නිවසට ගොඩවදිනවා ඕන් ඊටර් වැඩසරනත් එක්ක අමාරු ගැනිත ගැටලු විසඳන ක්‍රමවේදංක අටත් එක්කයි මෙතැන් සට එකතු වෙන්නේ හොනින් ගාලන මංඟබට ගැනල තිෙනවා සරල ගැටලවා මමත් මගේ හලුවන් හතර දෙනෙකුත් එකනෙකා අතර නවවසරට සුභ පැතුම්පත් හොෝමාරු කර ගත්තෙමු අප අතර හුවමාරෝ ස පැතුම්පත් ගරන කියද කියලා හන්නේ සුබ සහ සුභ කියන වචන දෙක ලියන ක්‍රම දෙකක් තියෙන එකත් මේ ගැටලුවෙන් ඔබ තේරුම් ගන්න තලු ජස්යන්ත්ත එක මහප්‍රාණ භ කාරය තමයි යෙදෙන්නේ දැමතන ඉන්න මමයිමගේ යාලු හතර දෙනෙකුයි නේද අපි එක කාර සබ පැතුම් පත් හුමාරු කරගන්න හදන ඇලු තොරද ති අපි අතර හෝමාරුවන සුබ පැතුම්පත් ගාන කියද කියලායි හොන්නකන් මේ ගැටලු විසඳීම සඳහා මං ඔබට රූපසරහනා කඋපයෝග කරගන්නවා මේ රූප සටහන තුළ මං වෙනුවට මම මේවෙදිහේ චායරූපයක් ගන්නවා. මං වෙනුවට පුංචි චායරූපයක් ගත්තා. ට මේ ඉන්න මම එහෙමනන් මේ ඉන්නේ මගේ යාලුව හතර දෙෙන හරි දැන් මමයි මගේ යාලෝ හතර දෙනයි කියන්නේ අපි ඔොක්කොම ඉන්නවා කියද පස් දෙනෙක් ඉන්න. එහෙනම් අදරණියදුවපුතේ මේ ගැටලුව විසඳන්න මුලින්ම මේ ඉන්න පිරිස ඔක්කොම කීදෙනයිඉදි කියලා හොයාගන්න ඕනනි. ඉන්න මුළු ගාන හොයාගන්නවා. ඒ සඳ හතමයි අපි මංවෙනුවට එකකුත් මගේ යාලුව හතර දෙන වෙනුවට හතරකුත් අරගෙන එකට එකතු කලේ. අපි මෙතන පහක්කින්නවා. දැම් බලන්නකු. මේ පින්තුරෙඉන්න මම මගේ යාලුව හතර දෙනට සුභ පැතුම් පත් දෙනවනං. මම දෙන්න ඕනි හතරයිනි. පස් දෙෙක් අප ඔක්කොම හිටියට මන් දෙන්න ඕනනි හතරයි. එතකොට මගේ පලවෙෙන යාළුව දුන්නත් දෙන්නේ හතර දෙනෙකුට ක ඔට තේරෙනවා අපි පස් දෙනෙක් හිටියට හැම තිස්සෙම එක්ෙනෙකුට එකක් අඩුවෙන් අශ්‍යවයෙන්. එහෙම නං අඩු කරන්න පහෙගික. දැන් පිළිතුරක් අපිට එනවා හතරයි කියලා. මෙන්න මේ පිළිතුරුත් දෙක එකට ගුණකලොත් අපේ පිළිතුර ලැබෙනවා. එකයන්නේ අපි ඔක්කොම පස් දෙනෙක් ඉන්නවා එක්කෙනෙකුට ඕන හතර දෙනයි හතරයි ඕන එක්කෙනෙකුට එහනම් පස්වාරයක් හතර සුබ පැතුම්පත් වෙස්සක් අවශ්‍ය වෙන.. අප අතර හෝමාරු වෙන්නේ සුබ පැතුම්පත් විස්සයි. ම මෙතන තියන සුබ පැතුම්පත් කියරලෙල තිෙනන්නේ සුබ පැතුම්පත් වෙස්සයි. හරි යම් දෙවෙනි ගාන්ට එක කියහම මමත් මගේ යහලුවන අට දෙනෙකුත් එකන එක අතර වෙසක් පත් හෝමාරු කරගත්තෙමු. අපතර හෝමාර වෙක් සුබ පැතුම්පත් ගාන කියද කියලා. දැමොකක්ද මම ඉසල්ල කිව ඉතා පැහැදිලිවකිව ඉන්න මුළුගාන හොයා ගන්න කියලා මෙතන ඉන්න මුළු ගාන මමයි මගේයාලු අට දෙනයි. එහම් මම වෙනුවට එකක් ගත්තා මගේයාලුව අට දෙනා වෙනුවට අටක් ගත්තා අපි ඔක්කුම ඉන්නවා එකයියටයි නම දෙනෙක් ඉන්නවා මේ නම දෙනාගෙන් මට එකක් අඩුවෙන් ඕනි අනිත්ත යටත්තේ වගේ. එනිසා නමෙන් එකක් අඩු කලා අටයි දැන් අපි මේ දෙක එකට ගුණ කරනවා නවවාරයක්කට හැත්. දෙකයි කියලා. ත මොනවද මේ හැත්ත දෙක සුබ පැතුම් පත් හැත්තෑ දෙකයි හරි. පුතේ මම තුන් එනි ගාන්ටෙන්න්නන්. කමලාහ ඇගේ ඉෙහෙලියෝ නව දෙඩා. එකනකා අතර මල් පොකරු හුවමාරු කර ගත්තාහ ඔවුන් අතර හුව මාරුවෝ මල් පොකරු ගණන කියද කියලාහන. කමලාහා ඇගේ ඉෙහෙලියෝ නව දෙනා නැම්මගද කරන ඉන්න මුළුගා හොයා ගන්ටපෙ. හ වෙනුවට එක්කනයි මේ ඉන්න හමලා එයාගේ යාලෝ නම දෙනයි ඔබ දකිනෝ පරිගණකතරේ නම දෙෙන දැන්මේටික එකතු කළ හම එකයි නමයි දහයක්කින්නවා. එකකක් අඩුව නො දාහය එකක් නවයයි. ඒ අනුව අපි ගුණ කරනවා දහවාරයක් නවය අනුවයි. මොනවද මේ අනුව මල්පොකුරු අනුවයි පැහැදිලි නේද හරි. තව ගානක් බලන්න හතරවෙනි ගාන හොඳින් කියවන්න. ශිෂත ඉභාග සමත් මිතුරෝ හද දෙනෙක් එකන එක අතර තෙලින පත් හොමාරු කර ගත්හ. ඕන්න තරහෝ මාරෝ තෙලින පත් ගණන කියද කියලාහන්න. ශිෂ්‍යත්ව ඉභාග සමත් මිතුරෝ හදදන. දැ කියීදන න්නව දොක්කම් ඉන්නේ හත් දෙනෑ මෙතන ඉන්නවද දෙක්ෙනෙකුයි හදදනෙකුයි නෑ පැහැදිලිව කියවා ඉන්න හද බා රපසරහ ව. කෙක් ෑ නි ඔක්කොම ඉන්න හදනයි එනං ඉන්න පුමුළු පිරිසහත් දෙනයි අඩු කලා හතෙන් එකක් හයයි එනම් හයවාරයක් හත හතලෙස් දෙකයි. එකන්නේ තිලිනපත් හතලෙස් දෙකක් මේ අලු හත් දෙනා අතර හෝමාරු නවා හරි. හවසානගාන්ට එන්නම් නිමාලි තම යෙහෙලියන් හය දෙනා සමඟ එකනකා අතර එක බැගින් හුමාරු කර ගත්තාය එසේ හෝමාරු කළ පාට පෑන් ගලන කියද කියලා හනපුතේ. නිමාලි තම එෙහෙලියන් හය දෙනා සමඟ ැ කියනකොට ට වැටහෙනෝම් මෙතන ඉන්නක් කියදෙනද කියලා. නිමාලි වෙනුවට එක්කෙනයි. තව එයාගේයාලුව හය දෙනයි. එහෙනම් පුතේ එකයි හයයි හද දෙෙනෙක් න්නවා පැහැදිලියොම් මෙතන ඒ හතෙන් එකක් කඩුන හම එතකොට හය දෙනයි. අපි ගුණ කරනවා හත්වාරයක් හය කියද හතලිස් දෙයි ඒන්නේ පාට පෑන් හතලිස් දෙකක් මේ අයතර හෝමාරු වෙනවා හොඳයි එහෙමනං තවත් ඔබට ගැට්ලො කීපයක් මේ වැඩසටාන රහා ඔබට ලැබයි කරලා බලන්න මමහෙනං අද දවසය ඔබේ නිවසින් සමුගන්නල ඇස්ති වෙන්නේ එනම් අදට ගිල්ලයි නං ආයත් දවසක වත් මේ වගේ අමාරු ගණිත ගැත්ලූ, විසනන්නා වූ ක්‍රමවේදයක් එක්ක, අපි මොන ගැහෙමු අයිබුවන්.